අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ කුන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකෙන් ප්‍රථමින් පුවත් සිරස්තල කොරෝනා රෝගීන් ගණන 185ක් වෙද්දී සුවවීමත් ඉතා වේගෙන් වැඩිහිටි ආබාධිත වකුගඩු දීමනා වෙනුවෙන් රජය රුපියල් මිලියන 3057ක් ඊයේ වෙන විට වැය කරයි අත්‍යවශ්‍ය සේවාවන්ට ලබා දුන් ඇඳිරි නීති බලපත්‍රය ලබන 30 වනදා දක්වා වළංගුයි රටම කොරෝනාවෙන් පීඩාවටපත් වෙද්දී පිළපත්ුවේ වන සතුන්ට වන ජීවියේ කරුණාව ලෝකයට කොරෝනාව බෝකල චීනයේ වුහාන් නගරය යලි විවෘත කෙරේ බෙරට කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සුව වෙන වේගය ඉතා ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. දෙවන විට ආසාදිතයන්ගේ සංඛ්‍යාව 185. ඉන් 42 දෙනෙකු සුව ලබා පිටත්ව ගොස් තිබෙනවා. දෙවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 137ක්. වෛරසය ආසාදනය වූ බවට සැකසහිත රෝගීන් 255 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටිනවා. මෙරට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වත්මන් තත්ත්වයේ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා කරුණු පැහැදිලි කළා. අද වන විට COVID-19 රෝගීන් 185ක් වාර්තා වෙනවා. ඊයේ දිනේදී කුණානි කඳවුරෙන් 2 දෙනෙක්, ඒ වගේම ගල්කන්ද කඳවුරෙන් 2 දෙනෙක් සහ පුත්තලම ප්‍රදේශයේ තවත් 2 දෙනෙක් වශයෙන් එකතු වීමත් සමග තමයි 185ක් වෙලා තියෙන්නේ. වීගමුව රෝහලේදී මිය ගිය පුද්ගලයාගේ දියණිය සහ ඒ වගේම මිනිබිරියන් 2 දෙනා මේ අය අතර සිටිනවා. අපිට සතුටු විය හැකි කාරණාව තමයි ශ්‍රී ලංකාවේ ඉතා වේගයෙන් මේ රෝගයෙන් සුව වෙලා ගෙදර නික්ම යන සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා. මේ කාලය තුල 42 දෙනෙක් නිරෝගී තත්ත්වයට පත් වෙලා නිවෙස් බලා ගොස් තියෙනවා. මේ වන විට COVID-19 රෝගය සම්බන්ධයෙන් කරන පරීක්ෂණ කටයුතු අපි වැඩි කරමින් පවතිනවා. දැන්ට දවස් 8කට පමණ ප්‍රථම තමයි ආරම්භ කරේ. දිනකට 125ක් පමණ කරන ලද පරීක්ෂණ ප්‍රමාණය දැන් වන විට 400ට ආසන්න වෙනවා. දින කිහිපයකින්ම 500ේ කඩයිමට ගැනීමට නියමිතයි. නිරෝධායන මධ්‍යස්ථානවලට පැමිණෙන අය සම්බන්ධයෙන් 7 වන දිනේ සහ 13 වන දිනේ පරීක්ෂණ සිදු කෙරෙනවා. ඒ අනුව ඔවුන් දෙවරක්ම පරීක්ෂාවට ලක්වන බවයි අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ. රෝගීන් වාර්තා වූ ස්ථාන සොයා බලා රෝගීන් සමග සම්බන්ධතා පැවැත්වුවන් පිළිබඳ පරීක්ෂණ සිදු කෙරෙනවා. රෝගය පාලනය සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද අනිල් ජයසිංහ මහතා කරුණු දැක්වුවා. තවම අප මේ පාලනය මේ ආකාරයෙන් පවත්වගෙන ගියොත් එහෙම අපි හිතනවා මේ රෝගය අපිට ජය ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපි ඉතාලිහිල් භාවයක් දැක්වුවොත් එහෙම එහිදී නැවත මේ රෝගය බෝ වීමේ අනතුර තියෙනවා. නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අදහස් පළ කළා. අද දිනේ නිරෝධායන නිම වී යෑමට කිසිදු පුද්ගලයෙක් නැහැ. පිටරට වලින් ආපු නිරෝධායන ලක් කරපු අයවලුන්ගෙන් තව ඉතිරි වෙලා ඉන්නේ 40ක පමණ කණ්ඩායමක් පමණයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් හෙට දිනේදී පමණ නික්ම යාමට නියමිතයි. නෑ මේ වෙනකොට 3415ක් පිටරට ඉඳලා ආපු අයවලුන් නිරෝධායන ලක් වෙලා දින 14 ඉවරලා පිටත්ව ගොස් තිබෙනවා. නමුත් ලංකාවෙන් ආසාදිතයන් ආශ්‍රය කරපු අයවලුන් නිරෝධායන ලක් කරන ඒ වැඩසටහන ආරම්භ කරන් ඔවුන්ගෙන් පැමිණිය 1262 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. මරදානේ මියගිය පුද්ගලයාගේ ඥාතීන් අසුරු කරපු පුද්ගලයන් 3 දෙනෙක් ආසාදිතයන් බවට හඳුන ගන්න ලැබුවා. ඒත් එක්කම මැලේසියාව සහ තායිලන්තයෙන් ගොස් පැමිණි නිවෙස්වල අපි නිරෝධායන ලක් කරමින් හිටපු පුද්ගලයන් 2 දෙනෙකු මේ ආකාරයෙන් ආසාදිතයන් බවට පත් වුණා. ඉතින් මේ ඔක්කොම ඇවිල්ලා මේ නිරෝධායන මධ්‍යස්ථාන හෝ නිවෙස්වල නිරෝධායන කටයුතු වල යොදාගෙන ඉන්න අය. ඒ අරුණම වෙනත් නොදන්නා ස්ථානකින් අභ්‍යන්තර ගුවන් ගමන් දුම්රිය දහවනේද අද දින සිට ආරම්භ වන බවයි බලධාරීන් පවසන්නේ.
चीने हुबे फलातेन आरंभ वो कोविड-19 हेवात नव कोरोना वायरस से हेतुन मेवन भीतर लोवपुरा मरण असु देदहस एकसे एकाक वार्ता बुना दाहत लाक्ष तिस देदहस अनु अटकट वायरस से आसादने वीति बिनवा सुएला बायती संख्या अब तुन लाक्ष देदहस देसी हतलिस हतक लोवपुरा रटवल हा स्वयं पालन प्रदेश देसी नवेक वायरस से व्याप्त वी पवतिनवा न्यूयॉर्क नगर एक दिन अक्तुल वार्ता वो वैडिम मरण संख्या अब ये दिन इन वार्ता बुना कोविड-19 आसादने वो हत्या तीस एक दिन को में से मारने इट पत्ती तिबिनवा मेहेतुएन न्यूयॉर्क नगर इट पनवायती साउथ की नीति रीति तवत दैडिकरण बवाई न्यूयॉर्क नगराधिपति वर्या फवसान ने वायरस से व्याप्त बीम पालने के लिए मटर न्यूयॉर्क सिरकंद उरिन सिरकरुवान एक दहस एकसी यक निदहस करती बिनवा සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් මියගිය පිරිසට වඩා කොරෝනා ආසාදනය වීමෙන් මියගිය පිරිස අදවන විට ඇමරිකාවෙන් වාර්තා වෙනවා විශාල සංඛ්‍යාවක්. ඉතින් නිව්යෝක්, නිව්ජර්සි, මිචිගන්, ලුසියානා, කැලිෆෝනියා යන මේ ප්‍රාන්තවල ගතවන මේ හැම විනාඩියකදීම ජීවත් වෙන්නට දහස් සංඛ්‍යාත මිනිසුන් පොරබදිනවා. පුද්ගල දුරස්ථභාවයේ මුඛ ආවරණ පැළඳීම යන මේ කරුණ මූලිකව අනුගමනය කළොතින් මේ තත්ත්වය යම් තාක් දුරට හෝ පාලනය කර ගන්නට හැකියාවක් තිබෙන බව තමයි බලධාරීන් සඳහන් කරන්නේ. මේ අතර ප්‍රංශයේ කොරෝනා මරණ සංඛ්‍යාව දසදහස පසු කර තිබෙනවා. පසුගිය මාසයේ 15 වන දින සිට ප්‍රංශය සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා. උදෑසන 10 සිට රාත්‍රී 7 දක්වා නිවසින් පිටතට පැමිණීමද තහනම් කෙරුණා. පසුගිය සතියන්තයේ ජනතාව විශාල වශයෙන් නගරවලට පැමිණීම හේතුවෙන් මෙවන විට ප්‍රංශය තුල නීති රීති දැඩි කර ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ. කොරෝනා ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන ලැයිස්තුවේ දෙවන ස්ථානයේ හිමිවන්නේ ස්පාඤ්ඤයටයි. පසුගිය දින 4 තුලදී ස්පාඤ්ඤයේ කොරෝනා රෝගී මරණ වාර්තා වීම අවම වුවද ඊයේ දිනේ සිට එය නැවතත් ඉහළ ගොස් තිබෙනවා. එරට ප්‍රකාශයට පත් කර තිබූ හදිසි තත්වය මේ මාස 15 වන දින දක්වා දීර්ඝ කර ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. කොරෝනා වෛරසයේ මැඩපැවැත්වීම සඳහා පවුම් බිලියන 750ක මුදලක් යෙදවීමට ඉතාලි රජය පියවරගෙන තිබෙනවා. ඉහළ යන උද්ධමනය හා බිරකියාව හේතුවෙන් ඉතාලිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින බවයි විශ්ලේෂකයන් පවසන්නේ. කෙසේ වුවද කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ ඉතා සුළු අඩුවීමක් දක්නට ලැබෙනවා. මේ වන විට ඉතාලියට අලුතින් මිලියාර්දි 2.5ක වෛද්‍ය උපකරණ ඊයේ දිනේදී ඉතාලිය තුළට ඔවුන් ගෙන්වනු ලැබුවා. 120,000ක් පමණ වන ශ්‍රී ලාංකිකයන් ඉතාලිය තුළ සුරක්ෂිතභාවයට පත් වෙලා තිබෙනවා. ක්‍රමයෙන් ඉතාලිය තුලින් කොරෝනා වෛරසය මේ මොහොතවල විට පහ වෙන ගතියක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. මරණ අනුපාතයත් ඒ වගේම ආසාදිතයන්ගේ අනුපාතයත් ब्रिटानी अग्रामात्य बोरिस जॉनसन देवन दिने टात दैरी सत्कार एक के प्रतिकार लबनवा नमुत ओहुगे तत्वे बारपतल नोवन बवाई अग्रामात्य कार्यालय संधान कराने केसे ओद ओहु तावमात ब्रिटानी अग्रामात्य थानतुर हबवनवा कोरोना वायरसे पैतिरीम अवम किरीम संधा तम सुरतलुन निवेस्तुलटम कर तबागन्ना लेस पशु वैद्य विशेषज्ञीन उपदेश लबा दीति बिनवा एक बाललेकुगेन तवत बाललेकुट वायरसे आसादने वी है कि बब පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බවයි ඔවුන් පවසන්නේ. නමුත් සුරතල් සතුන් මගින් මිනිසුන්ට වෛරසයේ බෝවීමක් පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ. ආබාධිත දේමනා, වකුගඩු දේමනා සහ ගොවිහා දෙහිවර විශ්‍රාම වැටුප් දේමනා ලබා දීම තව දුරටත් සිදු කෙරෙනවා. ये පස්වරවන විට වැඩිහිටි ආබාධිත සහ වකුගඩු දීමනා සඳහා රුපියල් මිලියන 357ක් දක්වා ගෙවා ඇති බව සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසනවා. වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින් දිවයින පුරා ප්‍රතිලාභීන් 488,243 දෙනෙකුට වැඩිහිටි දීමනාව ලෙස රුපියල් මිලියන 2441ක් ගෙවා තිබෙනවා. ප්‍රතිශතයක් ලෙස 83%කට වැඩි ප්‍රතිලාභීන් පිරිසකට මෙම දීමනාව ගෙවා ඇති බවයි ඇමතිනි පවිත්‍රා වඩ්නියාරච්චි මහත්මිය පවසන්නේ. ජනාධිපති කාර්යසාධක බලකායේ මෙහෙයවීම මත වැඩිහිටි දීමනාව සඳහා 574,946 දෙනෙකුටත් ඒ වගේම එක් ආබාධිත දීමනාව සඳහා 110,791 දෙනෙකුටත් ඒ වගේම වකුගඩු දීමනාව සඳහා 39,169 දෙනෙකුටත් සුදුසුකම් ලබා සිටිනවා මේ දීමනාව ලබා ගැනීම සඳහා මේ වැඩිහිටි ආබාධිත සහ වකුගඩු දීමනා පොරොත්තු ලේඛනයේ සිටපු සියලු දෙනාමත් එකතුව තමයි මේ සංඛ්‍යාව තියෙන්නේ. මේ සංඛ්‍යාවෙන් 183%කට ඊයේ හවස් වාගේ වන විට මේ දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කර ලබා දීමට ජනාධිපති කාර්යසාධක බලකායේ මෙහෙයවීමෙන් කටයුතු කර තිබෙනවා.
වවුනියාව දිස්ත්‍රික්කයේ සමෘද්ධි වැඩිහිටි වකුගඩු සහ ආබාධිත ආදී දීමනා ලබා දීම වවුනියාව දිස්ත්‍රික්කයේ තුල 75%කින් අවසන් කළ බව වවුනියාව දිසාලේකම් සමන් බන්දුලසේන මහතා පවසනවා. ආධාර බෙදා හැරීම සඳහා ආරක්ෂක අංශද සහාය වෙනවා. සමෘද්ධි සානාධාර ලබා ගන්න රුපියල් 5000ක දීමනාව මේ වෙන වර්ෂයේ 75%ක් විතර බෙදලා අවසන් කරලා ඊට අමතර වැඩිහිටි දීමනාව රුපියල් 5000කුත් ඒකේ පොරොත්තු ලේකෙන ඉන්න අයටත් රුපියල් 5000ක දීමනාව ආබාධිත අයට 5000ක් දෙන අතරේ පොරොත්තු ලේකෙන ඉන්න අයටත් ඒ 5000 දෙන්න කටයුතු කරලා තියෙනවා. සිසුරි මේ රජයේදී මේ විතර ගෙනලා දෙනවා නේද ලොකු දෙයක් කියලා. කුරුණෑගල දිස්ත්‍රික්කයේම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේකම වැඩිහිටි දීමනා අදාළ නිවසටම ගොස් ලබා දීම සිදු කෙරුණා. මෙම දුෂ්කර අවස්ථාවේ පවා වැඩිහිටි දීමනා හා වකුගඩු දීමනා ආදිය ලබා දීම සම්බන්ධයෙන් ජනතාව රජයේ ප්‍රසාදය පළ කරනවා. ගොඩාක් ස්තුති ගොඩාක් පිං. ලෙඩ දුක් ඇදිච්චහම වේත් වලට එහෙම ගන්න මේකින්දකට මේක ලොකු ගොඩාක්ම වටිනවා. ගොඩාක් පිං සිද්ධ වෙනවා රජයට. ඔබ ගොඩාක් සතුටුයි බොහොම පිං සිද්ධ වෙනවා එන කාටත්. දිවයින පුරා පිහිටි සියලුම විශේෂ කාර්ය බලකා කඳවුරු මගින් එම කඳවුරු පිහිටි ප්‍රදේශවල දිලිඳු ජනතාව සඳහා ආහාර පාර්සල් බෙදා දීම ක්‍රියාත්මක කර තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ අනදින නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතාගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. අඩු ආදායම් ලාභීන් වෙත වියලි ආහාර ද්‍රව්‍යවලට අමතරව පිසු ආහාර බෙදා දීමද සිදු කෙරුණා. ගල් උණවටුන මැටරඹ ආශ්‍රිත ග්‍රාම නිලධාරී වසම් 7ක අඩු ආදායම් ලාභී පවුල් 175කට වියලි ආහාර මලු බෙදා දීම සිදු කෙරුණා. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක සිතුල් පව්වේ සහ යටගල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම සත්කාරය සිදු කෙරුණේ. ආර්ථික දුෂ්කරතා සහිත පවුල් දහසක් වෙනුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම මිරිසවැටිය විහාරස්ථානයේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක ස්වාමින් වහන්සේගේ සහ කොළඹ ගංගාරාම දායක සභාවේ රජරට හෙළ පවුර පදනමේ සහයත් ඇතිවයි වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දුන් ඇදිරි නීති බලපත්‍ර වළංගු කාලය ලබන 30 වෙනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දී ඇති ඇඳිරි නීති බලපත්‍ර කාලය අනිත්‍යා දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණා. නව ඇඳිරි නීති බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය අප්‍රේල් 30 වන දින අවසන් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ටාසේ නිවේදනය කළා. ඒ අනුව වරාය, නැව් සමාගම, රේගුව, ආගමන විගමන, සෞඛ්‍ය, කණිජ තෙල්, විදුලි සංදේශ, විදුලිය හා ජලය සැපයීම, කෘෂිකර්ම කටයුතු, ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය සේවාව, මහා භාණ්ඩාගාරය, මහා බැංකුව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික බැංකු, මාධ්‍ය ආදී රාජ්‍ය හා පෞද්ගලික අංශ මගින් පවත්වාගෙන යන අත්‍යවශ්‍ය සේවා සඳහා ඇඳිරි නීති කාලය තුළ ගමන් කිරීමට ඔවුන්ගේ රාජකාරී හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි. කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීමේ අරමුණින් දිවයින පුරා ඇඳිරි නීතිය මේ වන විට ක්‍රියාත්මකයි. කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම, යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය හෙට උදැසන 6ට තාවකාලිකව ඉවත් කර පස්වරු 4ට යලි පැනවෙන බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ. ඊයේ උදැසන 6 සිට අද උදැසන 6 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1815 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එය ඇඳිරි නීතිය පැන වූ පසුගිය 20 වනදා සිට එක් දිනකදී අත්අඩංගුවටගත් වැඩිම සංඛ්‍යාව බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. පොලිස් භාරයටගත් වාහන සංඛ්‍යාව 595ක්. මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සම්පූර්ණ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 17,717ක් වන අතර පොලිස් භාරයට ගැනුණු වාහන සංඛ්‍යාව 4,586ක්. අද දින උදෑසන 6:00 අවසන් වූ පැය 24ක කාලය තුළ 1800ක් පමණ සැකකරුවන් අත්අඩංගුවටගෙන තිබෙන ඇඳිරි නීති කඩකිරීම සම්බන්ධව තුළ වැඩිම සැකකරුවන් සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත්තේ මෙම පැය 24ක කාලය තුළ. මේ ඉතා අනගාටුදායක තත්ත්වයක් වෙනවා. ඒට හේතුව මේ රෝගයේ යම් සංදිස්ථානයක අපි සිටින්නේ. මේ අවස්ථාවේ ජනතාව එකිනෙකා ගැටුණොත්, ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කළහොත් මේ රෝගය පැතිර යාමට තියෙන අවධානම තවත් වැඩි වෙනවා. මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය තවදුරටත් වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි මේ තීරණාත්මක අවධියක සිටින නිසා ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය ඊයේ දිනේදී වෙනස් කරනු ලැබුවා. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවා වලට වැඩි පහසුකම් සැලසීම සඳහා කෙසේ වෙතත් මෙම බලපත්‍ර ලබා ගැනීමට අද දින, හෙට දින හෝ අනිද්දා
පොලිස්ථාන අසල පිරි සිටීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට දැනට තියෙන බලපත්‍රය හෝ හැඳුනුම්පත අප්‍රේල් 30 වෙනිදා දක්වා භාවිතා කිරීමට හැකි වෙනවා. ඒ නිසා කලබලයකින් තොරව පොලිස්ථාන වෙත ගොත් ස්ථිර බලපත්‍ර ලබා ගන්නා ලෙස දැනුම් දෙනවා. රටම කොරෝනා වලින් පීඩාවටපත් වෙද්දී විල්පත්තු ජාතික වනෝද්‍යානයේ තුල සිටින සතුන්ට සිය යුතුයකම් ඉටු කිරීමට වනජීවි නිලධාරීන් ක්‍රියා කරමින් සිටිනවා. රටපුරා කොරෝනා වෛරසය මර්ධනය කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කරද්දී වනසතුන්ගේ ජීවිත පිළිබඳ සොයා බැලීමට වනජීවි නිලධාරීන් කටයුතු කරමින් සිටිනවා. අයහපත් සෞඛ්‍ය තත්ත්වයේ හේතුවින් ඇඳිරි නීතිය පනවා තිබුණද විල්පත්තුව සුරැකීමේ ජාතික මෙහෙවරක මවුන් නිරතව සිටිනවා. ජාතික වනෝද්‍යානය තුළ නිරන්තරයෙන් මුර සංචාරවල යෙදෙමින් වනසතුන්ට උවමනා දෑ සැපීමට වනජීවි නිලධාරීන් ක්‍රියා කරන්නේ මේ ආකාරයෙන්. විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ මහා පරිමාණයේ මත්පැන් පෙරීමේ ජාවාරම්වල නිරතවන පිරිස් වනසතුන් දඩයම් කිරීමටද පෙළඹෙමින් සිටිනවා. එවැනි ජාවාරම්කරුවන් හසුකර ගැනීම සඳහා සුපුරුදු රාජකාරීන්ද ඔබ්බට ගොස් විශේෂ මෙහෙයුම් සිදු කිරීමටයි විල්පත්තු වනජීවි නිලධාරීන් පියවර ගෙන තිබෙන්නේ. එසමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. පසුරු 1:55ට පැයෙන් පැපුවත් බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk